වෙනවා මට. හැබැයි ඔහොම කියනකොට තව එකක් විශේෂයෙන් මතක් වෙනවා. සිරිපාද අඩවිඳන් මම වඩිනකොට මම පිණ්ඩපාත කරන් ඒත් ඔය පයින් කාලෙන් 12ට ළඟයි දැන්. මම අන්තිම ගෙදර දැන් පාත්‍රය අරන් වැඩි ඉන්නවා. වැඩි ඉන්නකොට ඒ ගෙදර ඒ ලේඩි කෙනෙක් ආවා. එයානේ බෙදුවා. මම ඊට පස්සේ එයාගේ පුතත් හිටියා. මම හිතන මං කිව්වා මේ මට මේ දාන්නේ වළඳන්න වෙලාව ළඟයි පොඩ්ඩක් කොයි හරි තැනක් තියනවාද කියලා. එතකොට ස්වාමීන් වඩින්න කියලා එතන ආසනයක් හදලා මම ඉක්මනට වැළඳුවා. ඒ වෙලාවේ මිනිත්තු 10ක් 5ක් වගේ තිබ්බේ. වළඳලා ඉවරලා පස්සේ මම පින්දිලා නකොට මම දැක්ක ඊතර එයා කිව්වා ස්වාමීන් වහන්සේ අපේ මහත්තයා නැති වෙලා මොකද මාසයක් නේ මා අවුරුද්දක්ද කොහෙද අවුරුද්දක් මායේ පුතයි විතරයි ඉන්නේ. ඊයේ රෑ මම කවදාත් මහත්තයව හීනෙන් දැක්කේ නෑ. ඊයේ රෑ හීනෙන් දැක්කලු මෙහෙම කෑම ඉල්ලනවා. ඊයේ රෑ තින් සමා කාලාට ඉතින් ඔහොම අපි දන්නේ වඩිනකොට ඒගොල්ලන්ගේ ඥාති කට්ටිය ඒ තැන් තැන් වල ඒක මම අර පිණ්ඩපාතේ මේ මහත්තුරන්ට කියනවා. ඒ කියන්නේ මේ නියම ප්‍රෝග්‍රෑම් එක මගේ වෙන්නේ පිණ්ඩපාත කියලා. හැබැයි මේ කට්ටිය ඔක්කොම පිණ්ඩපාතේ ඉඳන්නේ. ඒක දෙයක් තියෙනවා. ඒවල දේවල් තියෙනවා මේ භික්ෂුන් වහන්සේලාගේ චර්යාවල වල ඒවා ප්‍රැක්ටිස් කරන් යන මේකෙදි මේ මොකද එතනදී ප්‍රැක්ටිස් එකේ තියෙනවා යම් ආර්ය බලය ලැබෙනවා. ආර්ය ශක්කාරින් වහන්සේලාගේ යම් එක මේකක් ඒ මිනිසුන්ට පීඩ වෙන යන වෙලාවක් ඔය පිණ්ඩපාත වෙලාව ඇත්තම දානෙව ගන්න යනවා නෙමෙයි මිනිසුන්ට යන්නේ ඇත්තටම. ඒ ඇතර ඕන කෙනෙකුට දුප්පත් කෙනෙකුට හරි චූටි මොන හරි එකක් දීලා යට කරගන්න පුළුවන්. ඒක වන්දනා කළා එයාට ඒ වෙලාවේ මේවා කරගන්න පුළුවන්. යම් එයාගේ කර්ම සුද්ධ කරගන්න පුළුවන්. පූජාවක් යාගයක් කරගන්න පුළුවන්. ඒක මේ කරුණ කියන්නේ හේතුනේ විශේෂයෙන්ම තමන් අර ඒ ධර්ම මාර්ගයේ අනකොටේ වටපිටාවට ඥාතින්ට වෙලාවට සිද්ධ වෙයි ඔක්කොම. ඒගොල්ලන් වෙනම උදව් කරන්න කියලා ගියොත් ඒක තමන් ඇතුලේ මේ බැඳීම තියෙනකොට තවත් හානියක් කියලාට. තමන් ඒගොල්ලන් අමතක කරන එක හරි ඒගොල්ලන් අයින් කරලා මතක් කරන්නේ නැතු ඉන්න එක තමයි තමන්ව ගලව ගන්නව වෙනවා. තමන් ගලව ගන්නකොට තමන් පිරිසුදු වෙනවා. පිරිසුදු වෙනකොට গুপ্ত ශක්තියක් වැඩ කරනවා. ඒක දුන්න කරාට කමන්නේ එහෙම ඒවා දානේ ටිකක් දුන්නම ඒක උදව් වෙනවා. ඒක හොඳ අදහසක්. හැබැයි ඊට පස්සේ සිතුවිල්ල දාන් දුන්නම හරි. ඒක කරන්න ඕනේ. ඉතින් පොඩ්ඩක් ඒක හිතන්න. මෙහෙම හිතන්නත් ඕනේ. ඒක රූපයක්නේ මතක් වෙන්නේ. ඒක ෆෝම් එකක් නෙමෙයිම. එතකොට ඒ ෆෝම් එක මේ චුට්ටක් හිතන්න ඕනේ. දැන් ඒක වල්ලනකොට හරි එහෙම නු මොකද උනේ. ඒක මම එදා තව එකක් තමයි ඒක මහත්තෙක් මට කිව්වා. ස්වාමී වහන්සේ මගේ නෝනන් මැරුණම මට විශ්වාස කරන්න බැරුණා කියලා. මම මේ එම්බම් නාකි මහත්තයව පොඩා වයසක මහත්තෙක් යක්වා එම්බම් කරනකොට මට බලන්න ඕනේ උනාලු බඩි එක. මොකද මට විශ්වාස කරන්න බෑ ඇත්තට මැරුණා කියලා. යාට හිත හදා ගන්න බෑ. එතකොට යා ගිහිල්ලා මේ ඇත්තරම මෝචරියේ කපනකොට යා බල්ලා තියෙනවා අර බඩ වැලේම අරගෙනකොට. ඒ වෙලාවේ ඒක දැක්කම තමයි යාට විශ්වාසයක් වුණේ ඇත්තට මේ මගේ නෝනා මැරිලා කියලා. එතකොට මේ රූපයකට තමයි ඊට පස්සේ එයා ඒ වෙලාවේ අදිෂ්ඨාන වුණාලු ආයි මං ඉපදෙන්න උනොත් කවදාකවත් මං ආයි බඳින්නේ නැහැ කියලා. ඒ වගේ දැන් මේ බල්ලගේ උනත් ඇත්තට කොටස් වශයෙන් තමන් හිතුවේ. දැන් වලන වෙලාවේ එක මේක එහෙම නිකන් මොනවාද වෙස්මූණකටනේ එක නිකන් මේ කොස්ටියුම් එකකටනේ අපි මේ ඇලුනේ තේරුමක් නැති. එයා නෙමේ බල්ලා එතනේ බොඩි එක නෙමෙනේ. ඒ වෙලාවේ රූකඩයක් වගේනේ ඔච්චර කල් තිබ්බේ කියලා ඒව ටිකක් කල්පනා කරන නිෂ්කලංක විද්දී. එහෙම හිතනකොට එතකොට අර ඔළුවේ තියෙන අර පික්චර් එකට තියෙන ඇලීම දැන් කියමුකෝ. අපි කියමුකෝ තව පොඩි පපි කෙනෙක් හැටියට හරියා ඉපදිලා ආවතෙන් අපි ඒ බල්ලව තියාගන්න කැමතිද? අපිට ඕනේ අර බල්ලවමනේ. තේනවද? ඒ කියන්නේ ඒක කොහොම පොඩ පොඩ තුනී වෙනවා. කලබල වෙන්න එපා. කාලයත් එක්ක වෙලාවත් එක්ක. හැබැයි හිතාගන්න මම මේ ආත්මේ පොඩ පොඩ බැඳින් එකතු කරගන්න. ඒ වගේ මේක හිතට ගන්න හිත කියන්නේ මෙහෙමයි. දැන් ඒක මතක් කරොත්නේ ඒක මේ ඒක ඉතික ඉවරයි. අර බල්ලෙක් අර ලින්ද දිහා බලනවා වගේ එළිය බලනකොට එතන ඇතර අපි හිතනවා දෙයක් තියනවා කියලා නෑ. ඇත්තට බලනකොට දැන් ඒ බල්ල කොහේ හරි ඉපදිලා ඉන්නවා. අපි මෙහෙම අඬ අඬ දුක් වෙවි ඉන්නවා. මේක ඇත්ත.
එකෝ යරිපදිලා ඉන්න ඕනේනේ එකෝ රහත් වෙලා යන්න ඕනේ බල්ල ඉතින් අනිවාර්යයෙන්ම බලු ආත්මයකදී රහත් වෙන්න බෑ බෑ කොහේ හරි ඉපදිලා ඉන්නවා ඉතින් ඉපදිලා ඉන්න අපි හැබැයි මෙතනදී අර ඒක අපි අර ඒක අපේ වැරදි හිතවිල්ලක් එතට අපියි වරි වෙන්නේ සමාකලට යා තව නෝන කෙනෙකුත් එක්ක ඉන්න ඇති එතට යාට ගානක් නැ බැඳිමන් නැ ආ තමන් ගාවට එන්නත් කැමති නැ ඉතින් ඒක වෙනවා එහෙම يعني ඉතින් මේකට ගොඩක් බැඳිච්ච තරමටනේ වෙන බල්ලෙන් මැන්නට දුකක් එන්නේත් නැ සමාර්ථ වෙන මිනිහෙක් මැන්නත් දුකක් එන්නේ නැ අපි බැඳුනා නම් යම් දෙයක් මං මගේ ඇඬු මම ඇඬුණා මගේ බැට් එක පැක් කරන්න බැරුණා තාත්තට. ඒ කියන්නේ හිතන්න ඒක ජීවත් වෙන එකකුත් නෙමෙයි. ක්‍රිකට් වලට මම එච්චර බැඳුණා ඒක අවස්ථාවකදී තාත්තා හිතනවා එච්චර ලොකු දෙයක් නෙමෙයි කියලා. ඒක අර බඩු වැඩි වෙලා හරි මොන හරි බැට් එක පැක් කරගන්න බැරි වුණා. ඉතින් තාත්තා දැක්ක මාවණියන් ගල් වෙලා ඒ කියන්නේ ගොඩක් ඉස්සර මේවා මතුවෙන්න ඉස්සලා ඉතින් තාත්තට නානේ බලමු කොහොම හරි දාන්න කියලා ඊට පස්සේ ට්‍රයි කරා මොකක් හරි. ඉතින් අර ඒක බලන්නේ බැඳීම කියන එක හරි අමුතුයි. ඉතින් අපි අර දන්නේම නැතුව මේ ඕන දෙයකට වස්තු ගෙවල් වලට ඕන තව මොකක් හරි අර මොනවාද ජීවත් වෙන ඒවා වෙන්න පුළුවන් කාර් වලට හිරුනොත් බය වෙනවා කලන්තේ දානවා. ඒ කියන්නේ සමහර දත් වලට දතකට පිටරටල සමාජකයමට ආරංචි දතක් ගැලුවා කියලා කමිට් සුයිසයිඩ් කරලා තිනවා. එයා සයිකලොජිකල් මේ මොනවාද කවුන්සලින් වලට යනද මෙහි ඒ අය හරියට ඇති. මේක එච්චර ඉතින් ඉතින් දැන් නාක් වෙනකොට මොනා කරගනීද? ඇත්තටම ඉතින් කොච්චර ඒක ඒ වගේ මනසක් හැදුනා කියන්නේ භයානකයිනේ. එයාට දරන්න බෑ කියන්නේ රියැලිටි එක.